නාම යෝජනා සඳහා ඇඳුම්පත් බාර දුන්නාද මං හිතනවා මාව තෝරගනී කියලා විශාල පිරිසක් ඉන්නවා පුදුම තරගයක් තියෙනවා පොදු ජන පෙරමුණට ඉතින් අපේ බලාපොරොත්තුව කොහොම හරි තරඟ කරලා අපෙන් අපි දන්නා පසුගිය මැතිවරණයේදී වෙනත් පක්ෂවලට අපේ අය ඡන්දේ දැම්මා ඒවා වළක්වගෙන අපි ඉදිරි ජයග්‍රහණයේ පාර්ලිමේන්තු මැතිවරණයේ විරුද්ධ පක්ෂයේ නෙවෙයි ආණ්ඩු පක්ෂයේ බවට පත් වෙන්න ඒ බලවේගය ගොඩනගන්න අපි දිවිහිමියෙන්ම කැප කරනවා මං දිස්ත්‍රික්කයේ කලුතර ඒ වගේම මම මුහුණ දින්නු සිදුවීම් එක බලනකොට මට මේක දැකලත් එක එක ඒවා කියන්න පුළුවන් කඩේ යනවා කියලා ඌ ඇත්තටම කඩේ යනවා රට බේරගත්ත ජනාධිපතිතුමා වෙනුවෙන් අපිට වෙනත් ඇයට මේ රටට වින කරපු පුද්ගලයෙක් කඩේ යන්නවත් අපි ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනේ නැහැ දිගටම පොදු ජන පෙරමුණ සමග රැඳෙමින් පොදු ජන පෙරමුණේ ඉදිරි ජයග්‍රහණය සඳහා අපි කටයුතු කරනවා අපි විශාල ජනපදනමක් තියෙන පක්ෂයක් අපේ ඡන්දදායකය මොනෝයම් හෝ හේතුවක් නිසා අපෙන් ඉවත් වුණා නැවත අපිට ඒක හදන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තියෙනවා ඒ නිසා කැපවීමෙන් පක්ෂයේ ජයග්‍රහණය සඳහා මම උරු දෙනවා අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මැතිවරණයට 2004 නාම 2024 නාම යෝජනා සඳහා ඉදුම් පත්‍ර කැඳවලා ඒ වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ වලටදී මම හිතන්නේ විශාල උද්‍යෝගයක් තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මේ පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂාත්තු ලබා ගන්න මම හිතන්නේ එක දිස්ත්‍රික්කයක අපේක්ෂාත්තු දෙන්න පුළුවන් 15 නම් එක 80ක් 90ක් ඉල්ලුම් කරනවා පාර්ලිමේන්තු මැතිවරණයේදී 100කට ආසන්න ප්‍රමාණයක් ඉල්ලන එක දිස්ත්‍රික්කයකට අපේක්ෂාත්තු දෙන්න. හැබැයි ඒ තරම්ම උද්‍යෝගයක් තියෙනවා. මොකද මේ පහුගිය මැතිවරණයේදී මේ රටේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ නිසා ඡන්ද ප්‍රතිඵලත් එක්ක මිනිස්සුන්ට විශාල දුකක් තියෙනවා, විශාල කනගාටුවක් තියෙනවා. ඒ අභියෝගයට මුහුණ දෙන්න අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂාත්තු ලබාගෙන කට්ටිය අවිල්ල. අපි අදත් කියන්නේ පළාත් පාලන නියුක්ති හැටියට ජාතික දේශපාලනය තුළ මේ පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා ආපු අය තමයි පාර්ලිමේන්තුවට ගියේ. ඒ සියලු දෙනා වරදාන වරප්‍රසාද මුදලට යනකොට අපි සියලු දෙනා රටේ ජනතාව වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් හිටගත්තා. අපි පක්ෂේ පාව දෙන්නේ නැහැ, මුදලට යට වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඉතාම ආදරයෙන් ගරුත්වයක් තියෙන පක්ෂයක් හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ පක්ෂයට අපි ලැබී ආදරේ. ඒකින්ද අපි පක්ෂය දාලා යන්නේ නැතුව ජනතාව ඔබ වෙනුවෙන් මිනිස් වෙනුවෙන් අපි හිටගත්. අපි යන්නේ නැහැ. ඒ හින්දා අපි හෙටත් එහෙමයි එදත් එහෙමයි අපි මේ පක්ෂය ජයග්‍රහණය කරා ගෙනියන සටනේ පළාත් පාලනීයතුමා කලුතර දිස්ත්‍රික්කයේ අපි ඉතාම ඉහළින් මේ ලැබෙන පාර්ලිමේන්තු මැතිවරණයේ කවුරු ලොසිතපු විදියට කවුරුත් හිතපු නැති විදියට ජයග්‍රහණය කරා ගෙනියන්න ඒ සඳහා නායකත්වයේ කලුතර දිස්ත්‍රික්කය තුල ඔබ මෑතුරු කණ්ඩායම ලබා දෙන බව ඔබට ඉතාම සතුටින් ප්‍රකාශ කරනවා. මම උදේනි අතුකෝරල අගලවත්ත ආසනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක පළාත් පාලන සංසදයේ සභාපති. මැතිවරණය සඳහා මේ පක්ෂයක් විදියට සහ දිස්ත්‍රික්කයක් විදියට අපි සූදානම් තියෙනවා. හැබැයි ගිය මැතිවරණේ මුහුණ දීපු ආකාරයට වඩා අපි ශක්තිමත් කණ්ඩායමක් විදියට මේ ඉතා මැතිවරණයේදී අපිට මුහුණ දෙන්න වෙච්ච අභියෝග ඉතාමත් මම හිතන්නේ සරල අභියෝග කියලා පක්ෂයක් විදියට. හැබැයි අපි විශ්වාස කරනවා අපි අවසාන මොහොතේ තීන්දුවක් අරගෙන අපි අපේ අපේක්ෂකයා වෙනුවෙන් පක්ෂයක් විදියට කළ හැකි උපරිම දේ අපි සිදු කළා. නමුත් ඒ ප්‍රතිඵලයෙන් අපි ප්‍රතිඵලයෙන් ගත හැකි උපරිම දේ අපි අරගෙන මේ මහමැතිවරණය ජයග්‍රහණය අවසන් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙන අද පක්ෂයක් විදියට අද විශාල තරුණ පිරිසක් අලුත් මුහුණු පක්ෂයෙන් නාම යෝජනා ලබා ගැනීම සඳහා අද නිලුමාවතට ඇවිල්ලා තියෙනවා. අපි ලොකු විශ්වාසයක් තියෙනවා ඉදිරි අනාගත අලුත් දේශපාලන පරපුරක් ගොඩනැගීම සඳහා විශේෂයෙන්ම අපේ අපේක්ෂකතුමාටත් අවශ්‍ය වුණේ ජනාධිපතිවරණයේදී අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න. ඉතින් ඒකට අවශ්‍ය මූලික අඩිතාලම මේ මැතිවරණයේදී අපිට දාන්න පුළුවන් වෙයි කියන දැඩි විශ්වාසයක් අපිට තියෙනවා. මාතර පැත්තේ தත්ත්වය බලා ගන්න වෙන්නේ මැතිවරණ ප්‍රතිඵලයෙන් පස්සේ තමයි. හැබැයි ප්‍රතිඵලය පිළිබඳව අපිට ලොකු කියවීමක් කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. පක්ෂයක් විදියට, නායකයෙක් විදියට සහ මන්ත්‍රීවරයෙක් විදියට අපිට කළ හැකි උපරිම දේ අපි ජනතාව වෙනුවෙන් මේ පාර්ලිමේන්තු කාලය තුළ අපි සිදු කරා. විශේෂයෙන්ම අපි අලුත් මන්ත්‍රීවරු විදියට පත් වෙලා අපිට කොරෝනා වසංගතයත් එක්ක තමයි මැතිවරණය
සහ මැතිවරණයෙන් පස්සේ අවුරුදු දෙකක් විතර අපිට වැඩ කටයුතු කරන්න පුළුවන්. ඉතින් අපි විශ්වාස කරනවා අපි මට තාම මතකයි පළවෙනි දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී පවා ඒ වෙලාවේ හිටපු නිලධාරීන් ප්‍රකාශ කරේ 50,000ක් විතර කොරෝනා හින්දා මැරෙන්න තියෙනවා කියලා. හැබැයි අපිට 14,000කට 15,000කට ඒ මරණ සංඛ්‍යාව අඩු කරලා මේ රටේ ජනතාවගේ ජීවිත බේරා ගන්න පුළුවන් වුණා ආණ්ඩුවක් විදියට. හැබැයි ඉතින් ඒකෙදී ආර්ථිකයට යම් පසුබෑමක් ඇති වුණා. ඒ පසුබෑමත් එක්ක ඇති වෙච්ච ආර්ථික පීඩනයත් එක්ක ජනතාවට ජනතාව යම් තීන්දුවක් අරගෙන තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි මම දමිත වික්‍රමසිංහ ශ්‍රී ලංකා පුජ්ජාන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති. අනිවාර්යයෙන්ම ජයග්‍රහණය පරාජය කියන්නේ ඕනම ජීවිතයේ එක කොටසක්. ජයග්‍රහණයට වැඩිය මේ රටේ අවශ්‍යතාවය ගැන ශ්‍රී ලංකා පුජ්ජාන පෙරමුණ සහ එහි වර්තමාන ඒ කියන්නේ ජාතික සංවිධායක සහ පක්ෂයේ බර ඉදිරියට ඇදගෙන යන නාමල් රාජපක්ෂ මැතිතුමා විශ්වාස කරලා තියෙනවා ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එක. ඉතින් අපි වගේ වෘත්තීය වේදීන්ටත් දැන් අවස්ථාව දීලා තියෙනවා තරඟ කරන්න කියලා. ඒ වගේම නාමල් රාජපක්ෂ යුගයේ එතුමත් එක්ක ළඟින්ම වැඩ කරපු එතුමාගේ තරුණ කටයුතු අමාත්‍යාංශයේ වැඩ කටයුතු වලින් 80%ක් විතර බර අදින්න හැකි වෙච්ච මං වගේ කෙනෙක්ට අවස්ථාවක් දීම ගැන ඇත්තටම පක්ෂයටත් ස්තුතිවන්ත වෙන්න ඕන නිර්මාතෘ වැසිල් රාජපක්ෂ මැතිතුමාටත් ඒ වගේම අපේ පක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්. ඉතින් ජයග්‍රහණය ස්ථීර කරන්නට අවශ්‍ය වෙන්නේ මේ රටේ ජනතාව. ඉතින් ජනතාව ඉල්ලපු සිස්ටම් චේන්ජ් එකට අපි වගේ අලුත් අය ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතන්නේ මට ලොකු විශ්වාසයක් තියෙනවා නැවතත් ජනතාව ශ්‍රී ලංකා පුජ්ජන පෙරමුණත් එක්ක එකතු වෙනවා කියලා. රයිට් තෑන්ක් යූ. මම එම් දයාකාන්ත පෙරේරා හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඒකම් බොරැල් ආසනේ පුජ්ජන පෙරමුණේ ආසන සංවිධායක. ඇත්තරම අපි අපේ වැරදි හදාගෙන අපි ඈත් වෙලා හිටපු අපේ පාක්ෂිකයට එකතු කරගෙන අපි මේ උත්සාහ කරන්නේ පුජ්ජන පෙරමුණට පාර්ලිමේන්තු ජයග්‍රහණය ලබා දෙන්න. මං හිතන්නේ ඉන්ටර්වියු එකේදී අපිට නම් කිව්වේ වැඩේ කරගෙන යන්න කියලා. මොකද මේ මැතිවරණයට විශාල පිරිසක් අපේක්ෂකත්වයේ බලාපොරොත්තුවෙන් කොළඹ දිස්ත්‍රික්කෙ ඇවිල්ලා ඉන්නවා. නමුත් මං හිතන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදිහටත් ආසන සංවිධායකෙක් විදිහටත් මැතිවරණයට ඉදිරිපත් වෙන්නට පුළුවන් හැකියාව තියෙනවා කියලා මට විශ්වාස කරන්න පුළුවන්. මං හිතන්නේ පළාත් සභා මැතිවරණ දෙකකට මම තරඟ දුන්නා. හැබැයි මේ ජනාධිපතිවරණයෙන් පස්සේ අපිට පොඩි අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය ජය ගන්නට අපි පුළුවන් තරම් උත්සාහ ගන්නවා පුජ්ජන පෙරමුණ ජයග්‍රහණය කරා ගෙනියන්න. ඇත්තරම කොළඹ නගරයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රශ්න අපි පිළිගන්නවා පුජ්ජන පෙරමුණ රජෙන් තමයි බහුතරයක් විසඳුවේ. නිවාස ප්‍රශ්න, පාසල් සංවර්ධනය, යටිතල පහසුකම් අපි තමයි කොළඹ නගරයේ පුජ්ජන පෙරමුණෙන් කරේ. නමුත් යම් යම් පොඩි පොඩි වැරදි නිසා අපිට ජනතාව අපෙන් ඈත් වුණා. මං හිතන්නේ වැරදි ටික හදාගෙන පුජ්ජන පෙරමුණට අපි කරපු සංවර්ධනය නැවත සැරයක් මතක් කරලා දීලා ජනතාවට අපි බලාපොරොත්තු වෙනවා ඒ ජයග්‍රහණය කරා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ගෙනියන්න. ඒ තමනාසලට කිව්වා නෙළුම් මාවතට විශාල පිරිසක් අද සම්බන්ධ වෙනවා කියලා නාම යෝජනා ලබා ගන්න. ඒක අද ඇත්තක් වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ හොඳට වතුර පිරලා ගලන ගඟක් වගේ දිගටම ගලනවා. නියගෙත් ගඟ ගලනවා. අපි එළවෙන මැතිවරණ ජයග්‍රහණය කරනවා. තාම ඉහළින් මම අජිත් නාරගල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ කොළඹ දිස්ත්‍රික් සංවිධායක. මෙවර මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කේ නියෝජනය කරමින් මම තරඟ බීමට පිවිසෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට ඉතාම උද්යෝගිමත් වෙනදා වගේම අපි අපේ මැතිවරණයට මුහුණ දීම සඳහා සියලුම දිවයින පුරාම ඉන්න අපේක්ෂක අපේක්ෂිකාවන් මේ වන විට ඒ අවශ්‍ය කටයුතු කරමින් එයාගේ ප්‍රචාර කටයුතු ආරම්භ කරමින් අද දවසේ ඇවිල්ලා ඉන්නවා එයාගේ සම්මුඛ පරීක්ෂණය සඳහා පක්ෂ මූලස්ථානයට. මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි මේ මැතිවරණේ සුවිශේෂීම කණ්ඩායම ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ අපේ පක්ෂයට යම් අවස්ථාවක තිබුණු චෝදනා, යම් අවස්ථාවක තිබුණු අවලාද අපහාස උපහාස ඒ
ඒ එවැනි කතන්දර හැදිච්ච අය අපේ පක්ෂෙන් ඉවත්ව ගිහිල්ලා. ඒ අය අපේ පක්ෂෙන් ඉවත් වෙලා. ඉතාම නැවුම් පිරිසිදු කණ්ඩායමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයට ඉදිරිපත් කරනවා. ඒ වගේම ඒ අතරේ ඉන්නවා ඉතාම ඉහළ අධ්‍යාපනයක් සහිත, ඉතාම ඉහළ දැනුමක් බුද්ධියක් සහිත, විශේෂයෙන් අධ්‍යාපනයෙන් ඉහළට ගිය ආචාර්ය උපාධි ගත්ත, ඒ වගේම පශ්චාත් උපාධි ගත්ත, ඒ වගේම උපාධිධාරීන්, ඒ වගේම දක්ෂ තරුණයන්, ඒ වගේම විද්වත් වෘත්තිකයන්, මේ සියලු දෙනා අපේ පක්ෂය නියෝජනය කරමින් මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා පිරිසිදුම කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරලා ඒ කණ්ඩායමත් එක්ක සුවිශේෂී ජයග්‍රහණයක් මෙවර වාර්තා කරයි. මම නීතිඥ තුෂාරි සූර්යාරච්චි. මේ සැරේ පළාත් මහමැතිවරණය සඳහා මම තරඟ කරන්න බලාපොරොත්තු වෙනවා කළුතර දිස්ත්‍රික්කයෙන්. මම නීතිඥවරයෙක් වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයත්, කාන්තා සංවිධානයත්, පක්ෂයත් නියෝජනය කරමින් වැඩ කටයුතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ විධායක සභාවේ සහ විනය මණ්ඩලයේ සමාජිකත්වයක් දරනවා. පක්ෂ ක්‍රියාකාරී දේශපාලනයේ මෙතෙක් 2015 සිට නිරතව සිටලා තියෙනවා. එතකොට අපි මෙතෙක් මහින්ද චින්තනයත් එක්ක, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ක්‍රියාකාරීත්වයත් එක්ක සහ දැක්ම එක්ක පක්ෂ ප්‍රතිපත්තිත් එක්ක රැඳී සිටිනවා වෘත්තික වේදිකාවක් වශයෙන්. මිලින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂක. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෑත ඉතිහාසයේ ස්වර්ණමය දවස. ඒකට හේතුව තමයි අද පක්ෂයේ මෙතෙන්ට හැම දිස්ත්‍රික්කයකින්ම නාම යෝජනා දෙන්න ඇවිල්ලා ඉන්නේ. බාර් පර්මිට් ගත්ත අය නෙමෙයි, ආයුධවලට ලයිසන් ගත්ත අය නෙමෙයි, මිලියන 20-30 අරගෙන වෙනත් අපේක්ෂකයෝ දිනවන්න ගියායි නෙමෙයි. අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්න හැමෝම අවුරුදු ගානක් තිස්සේ පක්ෂ වෙනුවෙන් කැපකිරීම කරපු, මේ පක්ෂයේ තනතාව, පක්ෂ සමාජිකයා පළමු කොට සලකපු, දුක් විඳලා හරි මේ පක්ෂයේ මතවාදය, මේ පක්ෂයට ආදරය කරන මිනිස්සු රැක ගන්න ඕන කියලා හිතන, හැමදාම මහින්ද චින්තනය එකලෙස විශ්වාස කරපු මිනිස්සු. එහෙනම් කාට හරි හොයා ගන්න ඕන නම් යමක් වෙනුවෙන් එක දිගට පෙනී සිටින ලෝයල් මිනිස්සු, එක දෙයක් වෙනුවෙන් හැමදාම පෙනී සිටින ආදරණීය මිනිස්සු කොහෙන් හරි බලා ගන්න ඕන නම් අද නෙළුම් මාවතට ඇවිල්ලා මේ පක්ෂකාරය ළඟට එන මිනිස්සු බලාගත්තා නම් ඒ මිනිස්සු තමයි ගැහුවත්, මැරුවත්, වෙඩි තිබ්බත්, ගිනි තිබ්බත්, සල්ලි දුන්නත්, බාර් පර්මිට් දුන්නත්, තමන්ගේ මතවාදය තමන්ට ආදරය කරන තැන වෙනස් කරන්න ඇති මිනිස්සු. එහෙම මිනිස්සු ටිකක් එකතු වෙච්ච එක මම හිතනවා අද පොදුජන පෙරමුණේ ස්වර්ණමය දවස. අදින් පස්සේ නිර්මාණය වෙන්නේ නාමල් රාජපක්ෂගේ තරුණ නායකත්වයේ යටතේ අලුත් තිරිහන් තරුණ පක්ෂයක්. ඒ පක්ෂය වෙනුවෙන් අපි ඉතාම ආදරයෙන් කැපවීමෙන් බලන් සිටිනවා. ලබන සතියේ ඉඳන් දේශපාලන වැඩ කටයුතු ආරම්භ කරන්න. කොළඹ ඉතාම පහසු සැලැස්මක් තිබෙන්නේ. ඒකට හේතුව තමයි කොළඹින් ඉදිරිපත් වෙන්නේ ප්‍රාදේශීය මට්ටමේ අපේ දේශපාලන නායකයෝ ටික. ප්‍රාදේශ සභා, නගර සභාවල මීට කලින් ජයග්‍රහණය කරපු, දිනපු වෘත්තීය මට්ටමේ ඉගෙනගෙන තියෙන, දැනුමක් තියෙන පක්ෂට ආදරේ කණ්ඩායමක් ගෙයින් ගෙට ගිහිල්ලා, ගමින් ගමට ගිහිල්ලා, හන්දියෙන් හන්දියට ගිහිල්ලා, අපේ 104ක විතර සමාජීය පිරිසක් ඡන්දේ දාන්න ගිහිල්ලා නැහැ. ඒ 104 අපි ආපහු ඡන්දපොලට අරන් යනවා. හරි. හරි. මම නීතිඥ මනෝජ් කමගේ අද දවසේදී මං හිතන්නේ ඉතා සුවිශේෂී දවසක්. මොකද හේතුව අපි දන්නවා ජනතාව මේ රටේ බලාපොරොත්තුනේ හැම වෙලාවෙම මේ රටේ දේශපාලනයේ වෙනසක්, ඒ වගේම අලුත් මුහුණු දේශපාලනයට එන්න ඕන කියන කාරණය. මං හිතන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වෙලාවේදී නැවුම් ආරම්භයක් අරගෙන තියෙනවා. වංචා, දූෂණ, හොරකම් චෝදනා නැති අලුත්ම තරුණ තරුණියන් පිරිසක් මෙවර මැතිවරණයට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය තීරණය කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මම කියන්න කැමතියි මේ රටේ ජනතාවට, මං හිතන්නේ අපි පාර්ලිමේන්තු මැතිවරණයකදී විශේෂයෙන්ම දැන් ජනතාවගේ අදහස් උනේ මේ 225ම ඔලුගෙඩි ටික මාරු කරන්න ඕනේ කියලා. මං හිතන්නේ ජනතාවට තමන්ගේ අයිතිය ක්‍රියාත්මක කරන්න හැකියාවක් තියෙනවා. හැබැයි ඒ ඔලුගෙඩි 225 මාරු කරද්දී ජනතාවගෙන් මා ඉල්ලා සිටින එකම දේ තමයි මෙතෙන්දී පක්ෂපාත ભેදයකින් තොරව ඒ දේ කරන්න කියන කාරණේ. මොකද සමහරක් වෙලාවට රැල්ලට යන පක්ෂයන් වලට පමණක් ඒ සියලුම දෙනා රහත් වෙලා, එහෙම නැත්නම් කිසිම වැරදක් නොකරන, කිසිම හොරකමක් නොකරන අය කියලා විශ්වාස කරන්න එපා. මොකද අපි හැමෝම මිනිස්සුයෝ. ඉතින් ඒක නිසා මොන පක්ෂයෙන් වුණත් ඉදිරිපත් වෙන අපේක්ෂකයාගේ මූණ බලලා, අපේක්ෂකයාගේ සුදුසුකම් බලලා, අපේක්ෂකයාගේ අතීතය දිහා බලලා, එතනදී පක්ෂපාත නැතුව අපේක්ෂකයා තෝරා ගැනීම තමයි පාර්ලිමේන්තු මැතිවරණයකදී විය යුත්තේ. මොකද
කිසිම පක්ෂයක ඒ පක්ෂයේ ඉන්නේ ඔක්කොම හොඳ මිනිස්සු කියන මතයකට එළඹෙනවා නම් මං හිතන්නේ එතනත් මේ රටේ ජනතාව කවදක හරි වරද්ද ගන්න තැනක් බවට පත් වෙනවා මං හිතන්නේ ඒ වරද කරන්න එපා මොකද හේතුව විශේෂයෙන්ම නාමා රාජපක්ෂ අපේ නායකතුමාගේ දැන් තියෙන අරමුණත් එක්ක ඒ දැක්මත් එක්ක අර සාම්ප්‍රදායික දේශපාලඥයන් වගේ කරන හැම දෙයකටම විරුද්ධ වීමේ අවශ්‍යතාවයක් මේ පක්ෂයට තවදුරටත් නැහැ රටේ ජනතාව තෝරාගත් ජනාධිපතිවරයා කරන එහෙම නැත්නම් රජය කරන හැම දෙයකටම සාම්ප්‍රදායික දේශපාලඥයන් විදියට විරුද්ධ වෙන්නේ නෙමෙයි අපි